සුබ මධ්‍යහනක් ඔබ ITN දේවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයේ අවධානය පුවත් සිරස්තල වෙත ජනපති තීන්දුවටෙහි බෙත්සම් විභාගයේද ශ්‍රේෂ්ඨාධිකරණයේ බලයක් නැති බව නීතිපති අධිකරණයට දන්වයි ආණ්ඩු පක්ෂයේ නැතිව පාර්ලිමේන්තුව අදත් රැස් වෙයි ප්‍රජාතන්ත්‍රවාදී මුරකරුවවකී අයගෙන ජවිපේ අදහස මේ ප්‍රජාතන්ත්‍රවාදී මුරකරුවා රනිල් වික්‍රමසිංහ නෙවෙයි රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී මුරකරුවා හොර මුරකරුවා මතක තබාගන්න වැස්ස තවදුරටත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යලි අර්බුදයක ජනපති තීන්දුවටෙහි පෙත්සම් විභාගයේට ශ්‍රේෂ්ඨාධිකරණයට ඵලයක් නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අවධාරණය කළා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද පෙරවරුවේ යලි විභාගයට ගැනීම ආරම්භ වුණා. ඒ දෙවන දිනයටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 7 දිනකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය සිදු කෙරෙන්නේ. එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම අවස්ථාවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල රාජකාරියක් අභියෝගයට ලක් කර ඇති බවයි. එබැවින් පෙත්සම් කරුවන් ඉල්ලා ඇති සහන ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව චේතන්විතව උල්ලංඝනය කර ඇතනම් එවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය දක්වා තිබෙනවා. එහිදී කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විභාගයක් කිරීමට ඉල්ලීමක් කළ යුතු බවද නීතිපතිවරයා කියා සිටියා. ඒ අනුව ජනාධිපතිවරයාගේ කටයුතු අභියෝගයට ලක් කිරීමේ ක්‍රියාව පාර්ලිමේන්තුව සතු කාර්යයක් බව නීතිපතිවරයා පැවසුවා. මේ අවස්ථාවේ පෙත්සම් කරුවන් ඉල්ලා සහනය මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගෙන් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවද නීතිපතිවරයා දන්වා සිටියා. ඒ අනුව විධායකයේ ප්‍රධානියා ආණ්ඩුවේ ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙසට කටයුතු කිරීමේ ක්‍රියාවලිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ නොහැකි බවද නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. කථානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂය අද දිනේද සභා වාරයට සහභාගී වූයේ නැහැ. විපක්ෂය පමණක් සභාව නියෝජනය කරනවා. දැන් අධිකරණ තීන්දුව මත තමයි ඔක්කොම බලාගෙන ඉන්නේ. මම හිතන්නේ ජනාධිපතිතුමත් ඉන්නේ ඒකයි. අපි බලාපොරොත්තු වෙනවා අධිකරණය අපිට සාධාරණත්වයක් ඉෂ්ට කරයි කියලා. අද තියන්නේ මම හිතන්නේ අපගේ මන්ත්‍රීවරු 8 දෙනෙක් අස්සම් කරලා කථානායකතුමාට මෝසමක් දීලා තියෙනවා. අද ඒක තමයි තර්ක කරන්නේ. මේ ජනාධිපතිතුමාට මේ 48-2 යටතේ අගමැතිවරේ පත් කරන්න කියලා ඉල්ලීමක් අපි කරනවා. අපේ පක්ෂයේ මේ හා සිසු පක්ෂවල ඒකමතික තීරණය තමයි 26 වෙනිදාට පෙර තිබූ තත්ත්වය නැවතත් පත් කරන්න. මොකද ප්‍රශ්නයක් නැහැ. සුපුරුදු වර්ධි පාර්ලිමේන්තුව දිනන. අද පාර්ලිමේන්තුව අපි එළ දිනන පාර්ලිමේන්තුවෙන් කැදලා තියෙනවනේ. දනලා තියෙනවා අද පාර්ලිමේන්තුව දිනන කියලා. ඒක නිසා අපි අද එළ දිනන. ප්‍රශ්නයක් නැහැ. මැතිවරණය ඒක සාමාන්‍ය වෙලාවට මැතිවරණ තියෙන වෙලාවට මැතිවරණ පවත්වනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු සඳහා දැන් අප සම්බන්ධ කරගන්නවා එහි සිටින අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර. අයබන් ධනුෂ්ක. අයබන් චරිත. නවයට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ආරම්භ වුණා. ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සහභාගී වුණේ නැහැ. උන් පාර්ලිමේන්තු සභා වාරයේ සඳහාද අද දිනේ සහභාගී වුණේ නැහැ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පමණක් සභාවේ වැඩ කටයුතු ආරම්භ වුණා. උදෑසන 10:30ට තමයි මෙලෙස සභාවේ වැඩ කටයුතු ආරම්භ වුණේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. විශ්වාස භංග යෝජනාව ඇතුළු පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදු වූ ක්‍රියාවලිය අනුව ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපතිතුමාට දැනුම් දෙන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සභාවට දැනුම් දුන්නා. එය ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැනුම් දුන්නා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාව ගෙනාවා. ඒ අනුව ලබන 12වනදා පසුරු 1 දක්වා පාර්ලිමේන්තුව කල්තබන බව කථානායකවරයා සභාවට දැනුම් දුන්නා. මේ අනුව පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදය මේ වන විට පැවැත්වෙනවා. මෙයයි පාර්ලිමේන්තුවේ මේ වන විට තිබෙන තත්ත්වය. ප්‍රජාතන්ත්‍රවාදී මුරකරුවෙකු බව පවසන එහෙත් එසේ නොවන පුද්ගලයෙකු පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෙළි කරනවා. මාතර පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතාද මෙහිදී අදහස් පළ කළා.
මේ ප්‍රජාතන්ත්‍රවාදී මුරකරුවා රනිල් වික්‍රමසිංහ නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී මුරකරුවාද? හොර මුරකරුවා මතක තබා ගන්න. මොන ප්‍රජාතන්ත්‍රවාදයක්? මොකද රනිල් වික්‍රමසිංහ රට කරේ? රටේ ආර්ථික විනාශ කර එළවන්න ඕන. ඒක ඇත්ත. ඒ පිළිබඳ විවාද අපිට නැහැ. රටට අහිත කර කිව්සුන් අස්සම් කරා. පරාද කරන්න ඕන. ඒක ඇත්ත. ඒ පිළිබඳ අපිට විරෝධතා නැහැ. මතක තබා ගන්න. රනිල් වික්‍රමසිංහ අවුරුදු 3000ක් අපේ රටේ ආර්ථික විනාශ කරා. ඒක නතර කරන්න ඕන. ඒක ඇත්ත. රනිල් වික්‍රමසිංහ වංචනකට දඬුවම් දෙන එක වැළැක්වුවා. අතට උඩ ගන්නවා බාධා කරා රනිල්. ඒක ඇත්ත. පහුගිය ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ අපි සූදානම් කරා ලංකාවේ දැවැන්තම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් කොළඹදී ඒ උද්ඝෝෂණ ඇති කරේ රනිල් වික්‍රමසිංහ පාලනය දුෂ්ට පාලනයක් මේ පාලනය මේ රටේ ජනතාවට බදු ගහනවා බඩු මිල වැඩි කරනවා මාස්පදා තෙල් මිල වැඩි කරනවා ආර්ථිකය කාබාසිනිය කරනවා රටට හතුරු සිංගප්පූරු ගිවිසුම ගෙනලා තියෙනවා එට්කා ගිවිසුම ගෙනලා තියෙනවා අධ්‍යාපනය විකුණන්න හදනවා තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ මේ ආණ්ඩුව පළවා හැරෙන්න ඕනේ කියන දැඩි අදිස්ථානෙ මේ අයවැය දක්වා ඊට පස්සේ සැබෑ ජනතාවාදී පාලනයක් මේ රටේ නිර්මාණය කිරීම දක්වා වන අරගලය අපි සූදානම් කළා समस्त लंका भिक्षु संविधाने जायल शाखाव माध्यम कदवा तिबुना वटे वत्मन तत्व संबंधे महासंगरत् एदास फलकला अतिकरु जनाधिपति महित्रीपाल सिरिसेन मेत्तुमा प्रकाश करन दियाक्तमाई पार्लिमेंटे मंत्रीवरु देशीय विसिपस दिनाम असंगल्ल दुन्नत रनिल विक्रमसिंह महात्मा पत्करन्नी कियला एतुमा पत्करन्नी नै कियला बटहिर गतिभावे देशीयत्वे विनाश किरीम रटे संपत् कुणुकोल्लेट विकिनीम මේ ආදිවාසීන් මේ රටට නොගැලපෙන පුජ්‍යලයේ කැටියට තමයි එතුම දකින්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. අපර මතකයි පාර්ලිමේන්තු රැස්වීම වලට විදේශ රටවල තානාපතිවරු පවා සම්බන්ධ වුණා. සාමාන්‍ය විදේශ රටවල තානාපතිවරු ඒ වගේ රැස්වීම වලට සහභාගී වෙන්නේ නැහැ. රටේ ජනතාවට අවශ්‍ය කරන්නේ තමන්ගේ කැමැත්තට අනුව සුදුසු මන්ත්‍රීවරු තෝරාගෙන මහමැති වර්ණයක් කරා යොමු වීම සඳහා තමයි අද ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ජනතා පරමාධිපත්‍යයට අවස්ථාව ලබා දෙන්නට ඕනේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ලංකාවට එනවා කියලා කියනවා. ඒ වගේම බටහිර තානාපතිවරු පාර්ලිමේන්තු ගැලරිය ඉන්නවා. බටහිර රටවල්වල බලපෑම් තියෙනවා. අධිකරණ ශේෂ්ත්‍රයේ ඉන්න අයටත් බටහිර රටවල්වල තානාපතිවරු විශේෂයෙන්ම බලපෑම් කරනවා. එදා යටත් විජිත කොලනියක් වශයෙන් එදා පැවතුනා වගේම නව යටත් විජිත වාදයේ විසින් අපේ රට ග්‍රහණය කර ගැනීම සඳහා උත්සාහ ගන්න ඉතාම වැදගත් අවස්ථාවක්. එනම් මාතෘ භූමිය අද තීරණාත්මක තැනකට තමයි ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. පරමාධිපත්‍යයේ තියෙන ජනතාවට නීතියේ උල්පතක් ජනතාව ඒ වගේම ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන මේ ආණ්ඩුව ජනතාව තුලින් තමයි පත් වෙන්නේ. එනිසා ජනතා පරමාධිපත්‍යයට ගහන්න කිසිම කෙනෙකුට බෑ. ස්වාධිපති බලයක් සහිතව පරමාධිපති බලයක් සහිතව අතීතයේ ඉඳලා ආපු අපි සියලු දෙනා වර්තමානයේ වෙනකොට ගත වුණු සියවස් පහක යටත් විජිත යුගලටත් වඩා අතිශයින් හැල්ලුවට ලක් වෙලා ජාත්‍යන්තරය අභිමුඛව කොඳු නෑරටි නැති අප්‍රාණික ජාතියක් හැටියට හුවා දක්වන මට්ටමට අද අපි පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ පෙළ ගැසිය යුත්තේ මේකේ වඩාත් සුදුසු තැනට අපිට දෙන්න පුළුවන් නායකත්වයේ දීම සඳහා කියන එකයි මේ අවස්ථාවේදී මා සිහිපත් කරන්නේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් සමග එකට එකතු වෙලා කටයුතු කරන අවස්ථාවේදී දේශීයත්වයට තැනක් නොදෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට තේරුම් ගියා. දේශීයත්වය කියන එක අපේ කියන දේවල් සියල්ලම විදේශියන්ට විකුණුවා කියන එක අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. ඊළඟට ගේන් දාපු පනත් කෙටුම්පත් සම්මත වුණා නම් අපේ ජාතියක් ආගමක් නැතුව යනවා. ඒ නිසායි මහමැතිවරණයක් ඉල්ලන්නේ මේ රටට අනාගතයේ තීරණය වෙන මැතිවරණයේ තමයි ඉදිරියේදී පවත්වන මහමැතිවරණය. කතානායකවරයාගේ අත්නොමුතික ක්‍රියාකලාපය නිසා රට අස්ථාවර වී ඇති බව මහා සංගරත්නයේ සහ ජනතා නියෝජිතයින් පෙන්වා දෙනවා. කඩිනම් මහමැතිවරණයක් පවත්වන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ ඇඟිල්ලක් එහෙම හේ කරලා තමයි කතානායකතුමාව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පාලනය කරේ. එහෙනම් අද මේ දින අස්ථාවරභාවයට නායකත්වය දුන්නේ වැරදි තීන්දුව తీරන අරගෙන මුළු සමාජයම තුළම අස්ථාවර භාවය නිර්මාණය කරේ හරු ජයසූරිය කතානායකවරයා. ආශාව තියෙන අල්ලිගහ මන්දිරයේ ඉන්නා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇමතිවරු ඉන්න තැන නෙවෙයි. ඒ කණ්ඩායම තුළින් සිදුවන ක්‍රියාකාරී. එහිඳ
අරලියගහ මන්දිරය තුල සිදු කරන ඒ දේශපාලන ව්‍යාපාරයක් තව ටික දවසකින් ඉබේම කඩා වැටෙනවා. මේ අධිකරණයෙන් විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් ගැටලුවක් අපිට පාර්ලිමේන්තුව ඇතුලේ ගිහිල්ලා විසඳ ගන්න බෑ. දැක්කනේ පහුගිය දවස් දෙක තුනේ පාර්ලිමේන්තුව ඇතුලේ විසඳන්න ගියාම සිද්ධ වෙච්ච දේවල් අධිකරණයෙන් හත් වෙනිදා තීන්දුව දෙනකන් ඇයි කතානායකවරයාට මේ ඉවසීම ඉවසන්න බෑ? කතානායකතුමා තියෙන ඒකපාර්ශ්විකකමට එතුමා කටයුතු කරනවා. ඉතින් අපි මිහිරිගම ඉඳන් දන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ පෞල් වශයෙන්ම උද්දච්චකම ඉතිවිච්ච රටේ ජනතාව ගැන බලන්නේ නැති පෞලක්. ඒ කටයුතු තමයි දැන් පාර්ලිමේන්තුව ගෙනියන්නේ. රාජ්‍ය නොවන සංවිධානවල උවමනාවට රටක් ගෙනියන්න බෑ. දුගී දුප්පත් මිනිස්සුන්ට සහ රටේ ඉන්න පුරවැසියන්ට පහසුකම් දෙන්න පුළුවන් ආණ්ඩුවක් පත් වෙන්න ඕන. ඒකයි ජනතාව ඉල්ලන්නේ. කඩිනම් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අදිෂ්ඨාන පූජාවක් දිඹුලා කළ අරණ්‍ය සේනාසනේදී පැවැතුණා. පොදු ජන භික්ෂු පෙරමුණයි මෙය සංවිධානය කළේ. මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. කතානායකරුව ජයසූරිය ඇතුළු ඒ හැමදෙනාම මේ රටේ අහිංසක ජනතාව නොමග යවමින් විවිධාකාර පිඹුරුපත් සකසනවා මේ රට විනාශ කළ දාන්ට මේ රට අස්ථාවර වෙලා මේ රටේ ජන ජීවිතයේ දිනෙන් දින කඩා වැටලා තියෙන මොහොතක අධිකරණයෙන් අපි ඉල්ලන්නේ සමස්ත රටවැසි හැමදෙනා වෙනුවෙන් හැකි ඉක්මනින් මැතිවරණයක් ගෙනල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව කතා කරමින් ඉන්න ඇතම් අය දන්නේ නැතුව ඇති මේ වෙන විට මහජනතාව මොන තැනකද ඉන්නේ කියන එක පිළිබඳව මහජනතාවගේ කැමැත්තෙන් එන පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වන්නට අවශ්‍ය සහයෝගය ලංකාවාසී සියලු මහා සංඝරත්නය ලබා දෙනවා. මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අත්සන් 50 ලක්ෂයක් ලබා ගැනීමේ අරමුණින් හික්කඩුව සීනිගම දේවාලයේදී දේව කන්නලව්වක් පැවැතුණා. පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යග්‍රහයක්ද පැවැතුණා. අපි ජනතාවන් ඉතාම කාරුණික ඉල්ලා හිටින්නේ මේ රට පාලනය කරන්න පුළුවන් කෙනෙකුට මේ රට බාර දීලා මේ හොර හැපි කරේට අපි කියනවා මේකෙන් තුරන් වෙන්න කියලා. එහෙම නොවුනොත් මේ රටේ මහා සංඝරත්නයේ රැහැති මේ රටට ගැළපෙන ජනතාවගේ දුක සැප දන්න හොඳ පාලකෙක් පත්කරගෙන මේ රට ඉදිරියට ගෙනියන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව හදාගෙන තියුණා හොර ව්‍යවස්ථාව. මේක ගෙනහල්ලා නිවට කතානායක පාවිච්චි කළා. මේක සම්මත කරගෙන උතුරු නැගෙනහිරේ කළ වෙනම රාජ්‍යයක ස්වයංපාලන අයිතිය දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සම්පූර්ණයෙන් හදලා තෝනේ මහජනතාවට මහචන්දයක් දෙන්න කියන එක තමයි අවසාන වශයෙන් ඉල්ලන්න තියෙන්නේ. මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් හිඟුරක්කුඩ නගරයේදීද පැවැතුණා. ජනතා නියෝජිත නැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැනට පවතින වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආසන 15 වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කීපයේදී තවදුරටත් පවතිනතයි බලාපොරොත්තු වෙනවා. උතුරු නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින්නිට වැසි හෝ කිඳුරුම් සහිත වැසි ඇතිවේවි. විශේෂයෙන්ම බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 90 100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 50 60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින්නිට වැසි හෝ ගිගුරුව සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. බලපත්‍ර නොමැතිව වන අලීන් ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සමරපුලිගේ නිරාශ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නඩු පෙබරවාරි 13 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද තීරණය කළා. ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනුකොල තුන්වන නඩුව ලෙසයි මෙය විභාගයට ගැනුණේ. විත්තිකරුවන්ට එරෙහිව වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත සහ පොදු දේපල පනත යටතේ නඩු පවරා තිබෙනවා. ඒ නීති විරෝධී ලෙස අලියතුන් 4 දිනකු ළඟ තබා ගැනීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 24ක් යටතේයි. මහනුවර මල්වතු විහාර පාර්ශවයේ කළුතර මහදිසාවේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ පූජ්‍ය මාරපන විජිත නායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසරුවේ සිදු කිරීමට නියමිතයි.
දකුණු කළුතර සිරිනිවාසාරාම මහාවිහාරය, හැනිකල්ල ශ්‍රී විපුලසිරි මහාවිහාරය, මුංහෙණ ශ්‍රී සොයිසුද්ධාරාමේ හා සපුගාවත්ත ශ්‍රී පූරාරාමය යන සිව් මහා විහාරාධිපති දුරේ දරුවේද පූජ්‍ය මාර්පණ විජිතනායක ස්වාමින් වහන්සේයි. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය කළුතර මහජන ක්‍රීඩාංගණයේදී අද පසර තුනට සිදු කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. එක්සත් තරාපී එමීර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් එම තානාපති කාර්යාලය සංවිධානය කළ 47 වන ජාතික දින සැමරුම කොළඹදී පැවැත්තුණා. ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ජනතා නියෝජිත පිරිසකගේ ප්‍රධානත්වයෙන් එක්සත් තරාපී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අහමඩ් අලි අල් මුල්ලා මහතාගේ ආරාධනෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්තුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල පුවත් වෙබ් අඩවිය එම පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතින් අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන මහතා සහ පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දකුණෙන් නුතුරට සාම පණිවුඩය ගෙන යාමේ අරමුණින් දෙවුන්තර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රෝදපුටුවෙන් කිලෝමීටර් 580ක් ගමන් කිරීම ආරම්භ කළ යුද හමුදා කෝප්‍රල් පීකේ ජීජී කරුණාරත්න මහතා ඊයේ රත්මලාන මැලිබන් මන්සන්දියට පැමිණියා. හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ඔහු පිළිගැනීම සඳහා එක්ව සිටියා. අද උදෑසන යලි ගමන් ආරම්භ කළ ඔහු ලබන 11 වනදා පේදුරු තුඩුවට ළඟා වීමට නියමිතයි. මොනරාකල පුස්තකාල ශ්‍රවණාකාරයේදී විරු සමරොත්සවයක් පැවැත්තුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වීර කැපෙට්ටිපොළ විරුවා සිහිපත් කරමින් පින්කමක්ද පැවැත්තුණා. මහා සංඝරත්නය සහ ජනතා නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඒකාපත්‍ය රැකියා විරහිත උපාධිධාරී සංගමේ මාත්‍ය හමුවක් පැවැත්තුණා. එහි කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. සංස්කෘතික අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සංවිධාන කළ රාජ්‍ය චිත්‍රමූර්ති උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්තුණා. චිත්‍ර හා මූර්ති නිර්මාණ සඳහා සහතික ප්‍රදානයක්ද සිදු කෙරුණා. රාජ්‍ය දෘශ්‍ය උපදේශ මණ්ඩලයේ සභාපති සරත් ගුණසිරි මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 50ක් සමග පුත්කලයන් 5 දෙනෙකු අතරංගුවට ගැනීමට වවුනියාව ඕමන්ත පොලිසිය සමත් වුණා. යාපනයේ සිට ත්‍රිකුණාමලයේ දක්වා සුකෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අතරංගුවට ගැනුණේ. ඔවුන් පරන්තන් හා ත්‍රිකුණාමලයේ ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් වවුනියාව අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් ක්‍රීඩා පුවත්. ජාතික විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී ලබන මස දෙවනදා සිට පැවැත්වීමට නියමිතයි. වයස අවුරුදු 9න් 15 සිට 18න් 15 දක්වා වයස් කාණ්ඩ 4ක් යටතේ තරඟ පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර අධ්‍යක්ෂ මෙති ක්‍රීඩක ක්‍රීඩිකවන්ද තරගාවලියට එක්වන බව ජාතික ගොල්ෆ් සංගමය සඳහන් කරනවා. මහනුවර අනුරාධපුර හා නුවර එළිය ප්‍රදේශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකවන් වැඩි පිරිසක් එක්වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. අකණ්ඩව 11 වන වරටත් මෙවර තරගාවලියට අනුග්‍රහකත්වය දැක්වීමට ප්‍රීමා ආයතනයේ ඉදිරිපත්ව සිටිනවා. කොළඹ ගොල්ෆ් ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී ඊට අදාළ අනුග්‍රාහක චෙක්පත ලබා දීම සිදු වුණා. ITN දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. පසරු 2 සිට පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk